බේට්ටියක් ගන්න බැරි මිනිස්සු. රෝහලක් නැති දැන්, පාසලක් නැති දැන්, ලයිට් යනවත් දැකම නැති දැන්, රේඩියෝ එකක් නැති ගම්. කොච්චර තියෙනවද ඉන්දියාවේ? පාකිස්තානේ? බංග්ලාදේශේ? කොච්චර තියෙනවද? තවමත් මේ ඉහළම ජීවන මට්ටම හදලා දෙන්නේ අපි. අපි ඉස්සර මහ පොළොව හම්බ වෙනවා රුපියල් 350යි විශ්වවිද්‍යාල. දැන් 5000ක් දෙනවා. හැබැයි විශ්වවිද්‍යාලට ගන්න සංඛ්‍යාව 25000 දක්වා වැඩි කරලා මේ උපාධිධාරීන් බිහි කළ දුන්නේ දේශපාලන නායකයෝ තීන්දුවරක් නෙමෙයිද? ඔය සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගුවේ මේ දේශපාලන නායකයෝ තීන්දුවරක් නෙමෙයිද? වෛද්‍ය පීඨවලට වැඩියෙන් ශිෂ්‍යයෝ ගන්න හැදුවේ දේශපාලන නායකයෝ තීන්දුවරක් නෙමෙයිද? නීති පීඨවලට වැඩියෙන් ශිෂ්‍යයෝ ගන්න තීන්දුව කරේ දේශපාලන නායකයෝ නෙමෙයිද? ඒවා ඉගෙන ගත්තා කියනවා මුන් අවුරුදු 74ක් රට ගෑවා කියලා. රට ගෑවා කියලා. සමහම ඒවට ඔක්කොම උත්තර දෙන්න යන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ඉන්නේ ජාතික න්‍යායක න්‍යායපත්‍රයක. අපි ඉන්නේ මහජන න්‍යායපත්‍රයක. අපි ඉන්නේ රට වෙනුවෙන් හදපු න්‍යායපත්‍ර නිසා අපි හදපු ජනාධිපතිවරයා අද අපි ළඟ නැහැ. අපි හදපු අගමැතිවරයා අපි ළඟ නැහැ. රාජපක්ෂලා මේ දේවල් වුණා කියනවා නම් රාජපක්ෂලා නැති රටක් දැන් ඔබ හදාගත්ත යුතු මේ රටේ දේශපාලනය කරන්නයි මං ඉල්ලා සිටින්නේ. නිසා දැන් මල් පිපෙයි. හිරු පහයයි. ගොයම් පහයි. මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි කියලා මං හිතනවා. නිසා දැන් රාජපක්ෂවරු ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් තියෙන ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව නීති ආණ්ඩුවක යුක්තිසහගත සුජාත භාවයක් ඇති කරගෙන ඒ වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියන්න. කාට හරි බලය අල්ලන්න ඕන නම් කියන්නේ පාරේ ගෑ ගාලා අරු මූ මරන්න අපේ ගෙවල් වලට ගාන්න ගිනි තියන්න. දැන් අපිත් වෛර කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ දැන්? ඒ වෛරයට අපේ ගෙවල් පාර්ලිමේන්තුවේම 70 දෙනෙක් ඉන්නවනේ. එහෙම වෙලාවක අරගල කරුවන්ගේ අනියම්මෝ සහායක් කියන කවුරු හටරි බලයට එන්න පුළුවන්ද කියලා හොතර හිතලා බලන්න. ඇයි ඕන් සියල්ලට පෙර කල්පනා කරනවා තමන්ගේ පෞල් ජීවන පැවැත්ම. දරුවෝ දැක්ක ගේ ගිනිදෙන තාත්තා අම්මා අඬපු හැටි දැක්කා. හැබැයි ඒකට කඳුළු ආවේ නැහැ. මේ රටේ යුක්තිය ලෙන්න ට්විටර් බණිවිඩ තිබුණා නීති සංගමේ. මට කමක් නැහැ කවුරු තරහා වුණා. ට්විටර් බණිවිඩ තිබුණා. මං කියන්නේ නීතිඥ ඔක්කොම ඒ විදිහට හිතනවා කියලා. වෛද්‍යවරු ඔක්කොම ඒ විදිහට හිතනවා කියලා මං හිතන්නේ. හැබැයි ඒ හැමෝම කල්පනා කරලා බලන්න ඕන. කල්පනා කරලා බලන්න ඕන මනුෂ්‍යත්වයේ බිඳවැටුණු රටක් කොහොමද පවත්වාගෙන යන්නේ? සා මනුෂ්‍යත්වයේ බිඳවැටි තැන්වල ලිබියාවේදී. හරි අපි ගත්ත රුසියානු විප්ලවයෙන් පස්සේ අඩුම තරමේ කී දහක් මරුන් ගා සාර් රජුරෝ ඔක්කොම මරලා දරේපාලෝ මරලා. දැන් කොහොමද රුසියාවේ පාලනේ? දැන් සමාජවාදී දෙක. දැන් මාක්ස්වාදී දෙක. දැන් ලෙනින්වාදී දෙක. හරි අපරාධ දාර රජුරෝ මරි. ඒ වගේ මේ රටේ කී දහක් එම මරුන් කාලා තියෙන අනුන්ගේ දේශපාලන මතවලට විරුද්ධ වීම නිසා. එවැනි දුෂ්ට ක්‍රූර සමාජයක් හදනවා වෙනුවට මම මිට කලනොත් කියලා දිනවා මනුෂ්‍යත්වයේ පෙරටු කරගත් දේශපාලන ව්‍යාපාරස්ථා රටක් පාලනය කිරීමේ ව්‍යාපාරයක් අපි හදා ගන්න නිසා හෘද සංවේදී මිනිස්සු මේ රටේ දේශපාලනට අවශ්‍යයි. මම ආයේ කවදාවත් ඡන්ද ඉල්ලන්නේ නැහැ. හෘද සංවේදී මිනිස්සු අවශ්‍යයි. අනුන්ගේ දුක තේරුම් ගන්න පුළුවන්. අනුන්ගේ දුකේ දෙයට කඳුලක් වුණා. බපු ඒකෙත මොනක් ඇති. උනහපුල් පැටවුන් නොවන මිනිස්සු තමයි රටේ පාලනය. හැබැයි අර කපව් මරව කොටව් පලිගඩව් කියන කණ්ඩායමේ බලයටපත් වුණොත් එීම රටම ගිනිගනි වෛරයෙන් කෝදෙන් ගිනිගනි. අපි ඒගොල්ලන්ට වෛර කරන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට වෛර කරන්නේ නැහැ. අපිට ඕන නම් ගන් ඔක්කොම තියෙන අපි ළඟ. අපි වෛර කරන්නේ නැහැ. හරි සමහරව අපේ മന്ത്രി මට මතකයි මේ අනුභව බැස්කෝල් മന്ത്രിතුමාගේ මම ඔක්කොම දන්නවා මම කියන්නේ නැහැ කිව්වා. කියන්නේ නැහැ. එහෙම උංගුතනෙක් කිව්වා. එතකොට දැන් මේකෙදි බලන්න ඕන මොකද්ද යුක්ති සාධාරණ පැත්ත කියලා. ඒ කවුරුත් මේ පාර්ලිමේන්තුව අප කවුරුත් ගෙවල් හදාගත්තේ නැහැ දේශපාලනය කළා. දැන් තියෙන දේ නැති කරන්න තියෙන්නේ. ඉන්න දණක් නැති වුණා. ඒතර ඒ කවුරු හරි කවුරු හරි දෙනවද මේ දේශපාලනේ රැඳෙන්න? ඒ නිසා මෙතනින් එහාට එන්නේ හෘද සංවේදී මිනිස්සු නෙමෙයි. ප්‍රචණ්ඩත්වයේ ක්‍රූරත්වයේ නරුමකම අර කවුද නිලියමේ දමිතා අබේරත්න වගේ කෑගාලගෙන කපව මරව කොටව. අනේ අපේ කලාකාරින්ට වෙච්ච දේ අපි හිතේ සානුකම්පිත කාරුණික සහකම්පනයක් ඇති හෘද සංවේදී පිරිසක් කියලා මේ කලාකාර අවසානයේ බලපුවාම ඕන්න අපි කපව මරව කොටව කියන જાති තවත් තත්ත්වවාදී කල්ලියක් විතරයි. තත්ත්වවාදී කල්ලියක් විතරයි. කොහොම මනුස්සකම කොහොම කරුණාව කොහොම දයාව කොහොම විනිත බව ගැඹුරු ජීවන දර්ශනේ. ඒකට තියෙන කපව මරව කොට නා මේ රටේ මොකක්ද සිද්ධ වෙන්නේ? කලකරුත් වෙන නිසා මම දිගට කතා කරන්නේ මට ඔබට ආපහු කියන්න තියෙන්නේ. දැන් රාජපක්ෂවරු බලේ නැහැ. බලේ නැහැ. ඒසා දැන් ඔක්කොට ඕන ඉරදුනා රාජපක්ෂවරු බලෙන් පා කරගන්න. දැන් බලේ නැහැ. දැන් රටට මල් පිපෙන කාලේ. දැන් කවුරුත් එකතු වෙලා ඒ ආණ්ඩුව හදාගන්න අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපේ සම්පූර්ණ සහාය දෙනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් බාධා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවත් අපි බාධා කරන්නේ නැහැ. මොකද රට මේ වෙලාව ස්ථාවර කරගන්න ඕන. නැත්නම් ගිනි ගන්නා ලේ හැලෙන රටක් හැදෙන්නේ. ඒකට අපි කැමති නැහැ.